මේත් බොහොම හොඳ කලා මාර්ගයක්. වාහනයක් පේන්න යන්නේ බොහොම කලාතුරකින්. නැවත තව වාහනයක් එන්නේ බොහෝ වෙලාවකට පස්සේ. වනාන්තර ප්‍රදේශයක් නම මතන්නේ හානිදායක සත්තු ඉන්නයි කියලා හිතන්න බැහැ. එහෙම නැත්නම් අනතුරුදායක බව අඟවලා තියෙනවනේ. ඒ බව පේන්නේ නැහැ. නමුත් බොහොම නිෂ්කලංක බොහොම හුදකලා මාර්ගයක්. වාහනයක් ගියා. බයිසිකලයක් එනවා. මොටර්සයිකල් දෙකක් එනවා. පාපැදියක් නම් ඉතාමත්ම විරලයි දකින්නට ලැබෙනවා. ලස්සන පරිසරය. බොළඹ කොළපාටයි. මේවට දෙයියන්ගේ බුදුන්ගේ පිහිට සරණ ලැබෙන්න ඕනේ. කවුරුවක්වත් මේවට අත තියන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සබා සෞන්දර්යය හින්දා හොඳට උස්ප ගන්න පුළුවන්. හරිම ප්‍රාණවත් උස්පක් ගන්න පුළුවන්. ඔක්සිජන් බොහොම වැඩි සාන්ද්‍රණයක් තියෙනවා හිතන්නේ. රථවාහන ධාවනය අඩු හින්දා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පරිසරයේ අඩුයි. ඒකම නිරතුරුව මෙම ශාක මගින් පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඔක්සිජන් පිට කිරීම මගින් ඉතාමත්ම සුවදායක උස්පක් ගන්න පුළුවන්. විශාල ගස් කෝකිලායි. කෝකිලායි දෙසට තව කිලෝමීටර 13.5ක් තියෙනවා. වැලියෝයට 26.0යි. ගැමුණු බලෑනිය. හමුදා කඳවුර ලෙසට මට කැමරාව හරවන්න බෑ. මාර්ගය දෙසට මම කැමරාව හරවගෙන ගමන් කරන්නේ. Yeah.